මොකද්ද මේ බලවලු සොර ඇයි මේක හැදුවේ මොනවද මේකේ රහස් අන්න ඒ රහස් දැනගන්න මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න බලන ගමන් channel එක subscribe කරන්න මේ බලවලු සොර ඔමිනි මෙට්‍රික් නැත්නම් ඔමිනි ට්‍රික්ස් විදියට අපි හඳුන්වනවා ගැල්වින් ජීවියෙක් විච්ච ඇස්මිත් තමයි මේක නිර්මාණය කරන්නේ මේක නිර්මාණය කිරීමේ ප්‍රධාන හේතු තුනක් අපිට කතාව බලද්දි දැනගන්න පුළුවන් වෙනවා ඒ හේතු තමයි ජීවීන් අතර සම්බන්ධතාවයක් ඇති කරන්න. එහෙම නැත්නම් ජීවීන් අතර එකිනෙකා ගැන අවබෝධය වර්ධනය කරන්න. ඒ වගේම තවත් ජීවියෙක්ගේ ජීවන රටාව තව කෙනෙක්ට අත්දැකීමක් ලබා ගන්න. දෙවනි හේතුව තමයි මොකක් හරි හේතුවක් මත යම් ජීවි කොටසක් වඳුනොත් එහෙම නැවත ඒ ජීවීන් ඇති කිරීම සඳහා. නමුත් ඇස්මිත් මේ සඳහා යොදාගෙන තියෙන්නේ සාමාන්‍ය බුද්ධිමත් සහ හැකියාවන්ගේ යුක්ත ජීවීන් විතරයි. තුන්වෙනි හේතුව තමයි ගොඩක් රහසක් විච්ච එයාගේ හැරගිය පෙන්වතිය නැවිත පැමිණෙන බලාපොරොත්තුව යතුව ඒ වගේම කතාව තුළ අපිට මේ ඔල්ලෝසු ප්‍රධාන අවස්ථා පහක් දැක් ගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් ප්‍රධාන මෝඩ් පහක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ තමයි ඇක්ටිව් මෝඩ් එක. සාමාන්‍ය භාවිතා කරන අවස්ථාව. දෙක රීචාර්ජ් මෝඩ් එක. ඔල්ලෝසු වැඩ කරන්නේ නැති අවස්ථාව. තුන්වෙනි එක ස්කෑන් මෝඩ් එක. අලුත් ජීවියෙක් හඳුන ගන්න අවස්ථාව. හතරවෙනි අවස්ථාව සෙල්ෆ් ඩිස්ට්‍රක්ට් මෝඩ් එක. එහෙම නැත්නම් ස්වයන් විනාශ කිරීමේ අවස්ථාව. පස්වෙනි එක ලී කැලිබ්‍රේෂන් මෝඩ් එක. අනික් විශේෂ දේ තමයි මේ ඔල්ලෝසු අපිට එක එක පාටවල් වලින් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ කිවි උදාහරණයක් විදියට බැටරි බැස්සම මේ ඔල්ලෝසු රතු පාට වෙනවා. අන්න ඒ වගේ අවස්ථා 10කට ගැලපෙන පාටවල් 10ක් තියෙනවා ප්‍රධාන වශයෙන් අපිට බලා ගන්න පුළුවන්. ඒ තමයි කොළ පාට ඇක්ටිව්. එහෙම නැත්නම් චාර්ජ් වෙලා තියෙන අවස්ථාව. රතු පාටින් කියන්නේ බැටරි බහලා තියෙන අවස්ථාව. කහ පාටින් කියන්නේ අලුත් ජීවීන් ස්කෑන් කරනකොට තියෙන පාට. නිල් පාට රීකැලිබ්‍රේෂන් මෝඩ් එකේදී තැඹිලි පාට කියන්නේ ස්වයන් විනාශ කිරීමේ අවස්ථාව එහෙම නැත්නම් self destruct එකේදී අලු පාට කියන්නේ ඇක්ටිව් නැති වෙලාවේදී කළු පාට මෝඩ් එකේදී ඔල්ලොසු වැඩ කරන්නේ නැහැ රෝස පාට මායා බලපෑම් වලට අහු වුණාම එහෙම නැත්නම් ස්පේස් වලට යටත් වුණාම මේ ඔල්ලොසු රෝස පාට වෙනවා ඒ වගේම මේකේ voice command කිහිපයක් තියෙනවා ඒ තමයි මාස්ටර් පාලනය ලබා ගැනීමට ඒ කියුවේ මේකේ සියලුම ෆන්ක්ෂන්ස් අපිට පාලනය කරන්න අවශ්‍ය නම් ඒක ලබා ගන්න අපිට වොයිස් කන්ට්‍රෝල් එකක් තියෙනවා ඔල්ලෝසු අතින් අයින් කරන්න ඒකටත් වෙනම වොයිස් කන්ට්‍රෝල් එකක් තියෙනවා ඒ වගේම මේක ස්වයන් විනාශය ඇක්ටිව් කරන්න සහ ඒක ඩිඇක්ටිව් කරන්න මේ ඔල්ලෝසු රීසෙට් කරන්නත් වෙනමම කමාන්ඩ් එකක් තියෙනවා ඒ වගේම මේ ඔල්ලෝසුවේ තවත් වැඩ කැලි කිහිපයක්ම තියෙනවා ඒ තමයි මේකට වෙනමම AI එකක් තියෙනවා ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධියක් ඒ වගේම මේකට GPS එකක් වගේ වැඩ කරන්නත් පුළුවන්. ඒ වගේම හොලෝග්‍රෑම් මැප් එකක් හදන්නත් මේකට හැකියාවක් තියෙනවා. පම්බ්ලර් බැජ් අතර සම්බන්ධතා පවත්වන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි විශ්ව භාෂා පරිවර්තකයක් විදිහට මේක වැඩ කරනවා. ඒ කියන්නේ ඕනම ජීවියෙක්ගේ භාෂාව මේ ඔල්ලෝසුවට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඕනම තාක්ෂණික උපකරණයක වගේම මේකේ යම් යම් අක්‍රමිතා සිදු වෙනවා. ඒ තමයි මේකේ උඩ තියෙන ආවරණ. එහෙම නැත්නම් මේකේ තියෙන ග්ලාස් එක කැඩුනොත් එහෙම මේකේ තියෙන DNA මික්ස් වෙනවා. ඉතින් මේ මික්ස් වුණාට පස්සේ එළියට එන ජීවිය සමහරලාට ගොඩක් ප්‍රබල කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දුර්වල කෙනෙක් වෙන්නත් පුළුවන්. විද්‍යුත් චුම්බක වලට මැදි වුණාම සමහර වෙලාවට මේක ඉබේම පරිවර්තනයක් වෙන්න ගන්නවා. ඒ කිව්වේ මෙන්න මේ වගේ. අපි හීට් බ්ලාස්ට් එක ගත්තොත් එහෙම හීට් බ්ලාස්ට් එළියට එනවා. එකපාරටම ෆෝරාම් වෙනවා, එකපාරටම ඩයමන්ඩ් හෙඩ් වෙනවා, එකපාරටම එක්සලරේට් වෙනවා. මේ වගේ එක එක ජීවීන් වලට මාරු වෙන්න ගන්නවා. හොඳයි මේව තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ බලවලුස කියන විශේෂ දේවල්. ඉතින් කියනවනේ මෙන්න මේ බලවලෝසුව විනාශ වෙනවා විනාශ වුණාට පස්සේ යට හම්බ වෙනවා අල්ට්‍රමැට්‍රික්ස් එක එහෙම නැත්නම් සුපිරි බලවලෝසුව කියන එක ඒ වගේම අපිට කතා මාලාව පුරාවට විවිධ බලවලෝසුන් දැක ගන්න පුළුවන් වෙනවා කතා මාලාව කොහොම මේක කතා කිහිපයක් තියෙනවා බෙන්ටෙන් තියෙනවා බෙන්ටෙන් රීබූට් එක තියෙනවා ඒලියන් ෆෝස් එක තියෙනවා අල්ටිමේට් ඒලියන් තියෙනවා ඒ වගේම බෙන්ටෙන් ඔමිනිවර්ස් එක තියෙනවා ඒ වගේම තව ෆිල්ම් තුනකුත් මේ වෙනුවෙන්ම අවිලා තියෙනවා ඉතින් බලවලෝසු ගැන තවත් දේවල් දැනගන්න ඕන නම් මන් ඩිස්ක්‍රිප්ෂන් එක පල්ලෙහා දාන්න ලින්ක් එකක් ඒ ලින්ක් එකට ගිහිල්ලා බලන්න පුළුවන් බලවලෝසු ගැන තවත් ගොඩක් විස්තර ඉතින් ඔයාලා හිතනවා මේ වීඩියෝ හොඳයි කියලා ඔයාලගේ යාළුවන්ටත් මේක ෂෙයා කරන්න දන්න හැමෝටම කියන්න ඒ වගේම පොඩි හෙල්ප් එකක් විදිහට channel එකක් subscribe කරන්න ගැටින් comment එකක් දාන්න වැඩි දියුණු කරු ඔයාලා දන්න හැමදේම ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝකින් ආපහු හම්බ වෙමු